මේ ලෝකේ සමහර සිදුවීම් වෙලා තියෙනවා ඒ දේවල් ඇත්තටම උනාද කියලා විශ්වාස කරන්නත් බැරි තරමටම පුදුමාකාරයි ඒ වගේම භයංකාරයි. මේක 1977 දී සිද්ධ වුණ ලෝකේ භයානකම සිදුවීම් වලින් එකක් කියලා කිව්වට වැරදි නෑ. කොලින් ඉස්ටන් කියන්නේ එවකට වයස අවුරුදු 20ක් පමණ වූ රූමත් තරුණියක්. කොලින් දිනක් මාර්ගයේ ගමන් කරමින් සිටියේදී පැමිණි මෝටර රථයකට අත දමා තමන්ට ගමන් පහසුව සඳහා උපකාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මොකද මේ මෝටර රථයේ ගමන් කළේ කුඩා බිලිඳෙක් සමග අඹසැමි යුවලක් වූ නිසා කොලින් හිතුවා මේ වාහනේ ආරක්ෂිතයි කියලා. ඉතින් ඔහම පැයක පමණ කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව වාහනේ පැදවු පිරිමි පුද්ගලයා වන කැමරන් නැමැත්තා විසින් වාහනේ පාළු මාර්ගයකට හැර වූ අතර ඔහුගේ බිරිඳ වූ ජැනිස් විසින් කොලින්ගේ බෙල්ලට පිහියක් තබා ඇයට තර්ජනය කරන්න පටන් ගත්තා. ඒ වගේම ඇගේ අතපය ගැටගසා ඔවුන් ඇයව සිර කරගත්තා. අනතුරුව මේ යුවළ ඇයව කැලිෆෝනියාවේ පිහිටි ඔවුන්ගේ නිවසට රැගෙන ගිය අතර අහිංසක කොලින්ව මිනි පෙට්ටියක් වැනි ලී පෙට්ටියක දමා ඔවුන් දෙපළගේ නිදන කාමරයේ ඇඳ යටින් හැංගුවා. කොලින්ගේ දෛවයේ කෙතරම් අවාසනාවන්තද කෙතරම් භයානකද කියනවනම් එදා පටන් වසර 7ක් පුරාවට ඇයට මේ පෙට්ටියට වෙලා ජීවත් වෙන්න සිදු වුණා. ඇයව මෙසේ සිරකරගෙන සිටියේ වාහනේ ගමන් කළ පිරිමි පුද්ගලයාගේ එනම් ජැනිස්ගේ සැමියා වන කැමරන්ගේ ලිංගික අවශ්‍යතා සඳහායි. සෑම දිනකටම එක්වරක් කොලින්ව පෙට්ටියෙන් පිටතර ගනු ලබන අතර එසේ පිටතර ගන්නේත් ඇගේ අත්‍යවශ්‍ය කාර්යයන් සහ ලිංගික බලහත්කාරකම් සඳහා පමණයි. නමුත් 1984 දී එනම් ඇයව සිරකර දමා වසර 7කට පසු කැමරන්ගේ බිරිඳ වන ජැනිස්ගේම උදව්වෙන් කොලින්ට පැන යන අවස්ථාව උදා වුණා. මොකද ජැනිස්ගේ සැමියා වන කැමරන් තමන්ව දික්කසාද කොට කොලින්ව විවාහ කර ගැනීමට සූදානම් වන බව සහ තවත් කාන්තාවන් කීප දෙනෙක් ලිංගික වහලුන් ලෙස තබා ගැනීමට සූදානම් වන බවත් දැනගත් නිසා ඇය කොලින්ට පැන යාමට අවස්ථාව ලබා දුන්නා. අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ වන ජැනිස්ද ඔහුට එරෙහිව සාක්ෂි ලබා දීම මත ඔවුන් කැමරන් හට වසර 104ක සිරදඬුවම් ලබා දුන්නා. එමෙන්ම මෙය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් නැමැති මානසික රෝගී තත්ත්වය බවත් හඳුනාගත්තා. මෙම සිදුවීමට අදාළව පසු කලෙක පොත් දෙකක් සහ චිත්‍රපටයක්ද නිර්මාණය වී තිබූ අතර එම චිත්‍රපටය Girl in the Box ලෙස නම් කර තිබෙනවා.